ඒයේ දිනේද ස්ට්‍රේල මල්බර්න් ුව ට ශ්‍රී ලංකන් ගුවන් ායක් මගින් ශ්‍රී ලාංකිකයන් ශිෂ ශිෂ්‍යාවන් ඇතුළු දෙසිේ හැත්තහතර දෙ ඉින්ගිින්යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට් රැගෙනුම් ලැබවා ඒවගේම මැලෙසියාාව සිට ශ්‍රීලාංකියන් එකසිය හැත්ත අට දෙන්නකු ඇතුළුව මේ රටවල් දෙකෙන් ඒයේ දිනේදී හාරසිය පනස් දෙනෙකු දිවයින්නට ශ්‍රී ලංකා රජීවිසින් රැගෙනනිු ලැබවා. මේ රැගෙනාපු සියලු දෙනාම. ශ්‍රී ලංකා යුදහමුදාවේ යටතේ නිරෝධයනට ලක්කිරීමට අපි කටතු කරුන් ලැබවා උන් මේ වන විට නිරෝධයන් වෙමින් සිටිනෝ. හෙටදිනේදී ශ්‍රී ලංකා රජේවිසින් ශ්‍රී ලංකන් ගුවන්්‍යානයක් මගින්. ඉන්දයාාවේ චෙන්න්නයි නග්‍රේෂ හිට පුද්ගලයින් හාර්සිය හැත්ත නව දෙනකූත් කණ්ඩාෑමක් රැගෙනීමට නියමතවති බෙනවා. ත්‍රවිධ හමුදා විසින් පවත්වාගෙන අනුලබන ඕනා රණමඩු සහ නාාවක හමුදා නිපුණනෑ නිරෝධාන මධ්‍යස්ථාන වෙතිින් පුද්ගලයින් දෙසසි හත්ත නමදනෙකු නිරෝධාන ක්‍රියාවලින් අනුතුරුව සහ PCR පරීක්ෂණ නිමකිරීම හේතුවෙන් ඔව ටක් ආසාධනෙන් වී නොමැතිබවට අහරු බැවින් ඔවුන්න අධදිනයේදී පිටත් කර ඇීමට කටතුරු ලැබ. ෑනුව ್්‍රී ංකාව තුළ ත්‍රවිධ හමුදා විසින් පවත්වාගෙනගිය නිරෝධයට මධ్්‍යස්ථානවලින්. අද්්‍යාස් තුන්සියා අනු එක්දනෙකු මේ දක්වා නිරෝධායනය වී තමන වෙශ් බලාපිටත් කර යවුණු ලැබුව ඒවාගේම මේ වන විට අදදින වන විට නිරෝධාන මධ්‍යස්ථාන තිස් නමේක තුන්දාා සටසිය පස් දෙනෙකු තවදුරටත් නිරෝධාන වෙවින් පවතිනෝ මේ වනිට සමාජ ජාලාවල සමහර වෙබ්බඩ වෙල්ල සඳහන් විදි බෙනවා ශ්‍රී ලංකා නාවිකාහ මුදාව කොවි දහනමය මර්ධන යාලියෙන් ඉවත්තිී තිබෙන බව මේ සම්පූර්ණ අ සත්්‍යයක් ශ්‍රීලංකා නවික හමුදා වියරෝධ රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට කොවිඩ් ආසාධනය වුණ නමුත් නවික හමුදාව සක්‍රියව තවදුරටත් කොවිද දහනමය ශ්‍රී ලංකාාවෙන් තුරන් කිරීම සහ පැත්‍රවීම වැලැක්වීම සඳහා විශාල සේවයක් මේ වන විටත් අද දින වටත් තවදුරටත් කරමින් පවතිනෝ. අද දිනේ ශවියලුම දිිස්්‍රික්වල රජේ සහ පෞද්ගලක ආයතන. රම්භ කරුන් ලැබවා ශේෂයම කොළඹ සහ ගම්පා දිිස්ත්‍රික්කවල ඇන්දිරිනීතිය රඳවාගෙන යන අවස්ථාවේදී සමහර නීතිරීතුවලට අනුව තවදුරටත් මේ ආයතන පරත්වාන දෑමට කටුතු කරන ලැබුවා මෙහිදී විශේෂයම වැදගත්තු වෙන්නේ සියලුම රජේෂහ පෞද්ගලක ආයතනවල ආයතන ප්‍රධානීන්ට එම ආයතන වල පවත්වාගෙන යායුතු සංක්‍යාවන් කුමක් දෙයන්නත් කීවි දෙනෙක් දෙයන්නත් ඒවාගෙන ඒේදේ ආයතන වල පැමිණ ඇවුලුන් රැකිරක්ෂක් කළ යුතු ආකාරය සම්මැදිවත් විශාල වශයෙන් උපදෙශ පසුගගේ සතික පුරාටම ලබාදුන්නා එති අබි බලාපොරොත්තු වනා ආයතන ප්‍රධානීින් විශේෂයෙන්ම සෞඛ්‍යියමය උපදෙශවලට අනුව එම ආයතන පවත්වාගෙන යනුව ඇති කියලා මේ සතති ඉතාමත්ම වැදගත්වෙනවා. ආකාරයම්ම ඒත් එකම ආයතව රැකිරක්ෂා කරණයගේ වගකීමක් වෙනවා. ඒ ලබාදී ඇති උපදෙස්වලට අනුව. පදශ පිළිපදිිමින් තම රැකිරක්ෂාවල නියතුවීමට ඒවගේම විශේෂෙන්මඋුන් රැකිරක්‍ෂාවලට පැමිණේමීදී. අතර මගද නිවසයෙන් පිටත්වල පැමිණේීමී දිහ නවත නිවස දක්වාා යන කාලසීමමායදිත් ඒ කියපු සෞක්‍ය උපදේශ පිළිපදිමින්, ශාරිර්ක දුරස්ථායාවයන් රැක ගැනමින් කටුතුගරරිම ඉතාමත්ම වැදගත්වෙනවා. මෙ අනුව සෑමගේ ශ්‍රී ලාංකෙක්ම උත්සසාහ කළයුත්තේ. සබන් කොVID ආසාධතෙක් නොවන ආකාරෙන් කටුතු කිරීමටයි.